සමන ෆිල්ම් එකක් කරනකොට ඒකට හරියන උස්ස හරියන වොයිස් එක හරියන ලුක් එකේ ඔක්කොම දේවල් තියෙන එකයි මන්දාර ෆිල්ම් එකේ මේන් රෝල් කරන ලස්සනම ලස්සන බොයි එක තමයි මම දැන් කතා කරන්නේ සූදානම් වෙලා ඉන්නේ මේක අයිවෝන් මොකද හිතෙන්නේ ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සේ මං අහන්නේ ෆිල්ම් එක කරනකොට මොනවද උනේ ඒ විස්තර දැන් ප්‍රේක්ෂකෙක් විදිහට ෆිල්ම් එක බැලුවට පස්සේ මොකද හිතෙන්නේ ඔයාගෙන ඔයාට සතුටු හිතෙනවද ඔව් මම හිතන අපි දැන් අවුරුදු 4ක් විතර රූගත කරලා මොකද දැන් මම හිතන ප්‍රියන්ත කොළඹගේ මහත්මයා කියන්නේ නවකෙක් විදිහට ස්ට්‍රෙස් එක පිරිසෙද්දී වාණිජ සිනමාව තුළ ඇත්තටම පෙරලියක් කරපු කෙනෙක් සහ රංගන ශිල්පියෙක්ට නවකෙක් විදිහට ලැබෙන පුළුවන් හොඳම අධ්‍යක්ෂකවරේ වාණිජ සීමාව තුළ. ඉතින් මම හිතනවා ප්‍රියන්ත මහත්මයා මගෙන් ඒ මගේ උපරිම ගන්න හැම වෙලෙම උත්සාහ කරා සහ මම මගේ උපරිම දෙන්න උත්සාහ කරා. ඉතින් ප්‍රේක්ෂකින් බාරයි කොහොමද මන්දාර තුළ විශ්ව කියන්නේ කියලා බලන්න. ඉතින් බලමු ප්‍රේක්ෂක මොකද හිතන්නේ කියලා. තාම ඉතින් වැදලත් නැහැනේ තාත්තා කෙනෙකුත් නෙමෙයිනේ. තාත්තා කෙනෙක්ගේ චරිතයක් කරනකොට කොහොමද තාත්තා කියන එක ෆීල් වුනේ ඔයාලට? ඔව් මං හිතන්නේ මේ චිත්‍රපටය ඇතුළත මට අවුරුදු 12ක ඒජ් ගැප් එකක් ප්ලේ කරන්න තියෙනවා. ඉතින් ඒ ප්‍රේමවන්තයෙක්ගේ වගේම තාත්තා කෙනෙක්ගේ චරිතයකට පණ පොවද්දි මං හිතන්නේ ඒක මට එක චැලෙන්ජ් එකක් වුණා. ඒකට මට ලොකුම රුකුලක් වුණේ ප්‍රියන්ත මහත්මයාගේ අධ්‍යක්ෂණය. මං මොකද තාත්තගේ චරිතය මම අතරම් කරලා තිබ්බේ නැහැ ඒවිත්. ඉතින් මං හිතනවා මන්දාර තුලින් ඒක ප්‍රේක්ෂකයන්ට බෙදා ගන්න පුළුවන් වෙයි කියලා අපිත් එක්ක. දැන් ඔයා නවකෙක් නෙමේ ඉන්ඩස්ට්‍රි එකට. එතකොට ලොකු ලොකු ආටිස්ට්ලා කියන්නේ අපි කියන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සීනියර් ආටිස්ට්ලත් එක්ක පොඩක් කරට කර අපිට ෆයිට් කරන්න වෙනවා. ෆිල්ම් එකක් කරනවා කියන්නේ ලේසි නෑ. බිමල් ජයකොඩි වගේ කලාකාරයෙක් එක්ක වැඩ කරනකොට, සේමිනි ඉදමල්ගොඩ ඒ වගේ චරිතත් එක්ක වැඩ කරනකොට කොහොමද ඔයාලට ලැබුණු සහයෝගය? ඔව් මම හිතන්නේ මට මගේ ප්‍රථම චිත්‍රපටයේ සිනමාතුළුත් මම බිමල් මහත්මයත් එක්ක වැඩ කරා. ඉතින් හරිම ලේසි කෙනෙක් වැඩ කරන්න. ඒ වගේම අනිත් ප්‍රවීණ හැම රංගන ශිල්පියෙක්ම මම හිතන්නේ ප්‍රවීණ වෙන්න මම හිතන්නේ අමාරු වෙනවා කියලා. මම හිතන්නේ ඒක තමන්ට රංග තමන්ගේ රංගනයේ නවකෙක් විතර ඒක රුකුලක්. මොකද අපි මිර වෙනවා අනිත් ඇක්ටර්ස් එක්ක. ඉතින් ඒ වගේ ලොකු ප්‍රවීණ රංගදරින් ගොඩක් එක්ක වැඩ කරන හම්බෙන එක මම හිතන්නේ විශ්වටත් ලොකු උදව්වක් වුණා කියලා මං හිතනවා. හරි ඉතින් දැන් මොනවද ඉස්සරහට එන්න තියෙන වැඩ? මොනවද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ? මේ ශේෂ්ත්‍රෙම රැඳිලා ඉන්නද නැත්නම් වෙන ඔයාගේ වෙන වෘත්තියක් මොනවා හරි තියෙනවද? ඔව් මම මේ ශේෂ්ත්‍රේ මම ඇත්තට මම අධ්‍යක්ෂණයට බොහොම ප්‍රිය කරගෙන මම චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ වගේ මම ලෙක්චරින් කරන ප්‍රොෆෙෂන් එකක් විතර මා චිත්‍රපට ඇත්තටම තෝරගෙන කරන්නේ. මේ වෙනුවට තව චිත්‍රපට පහක් වැඩකටයුතු අවසන් වෙමින් පවතිනවා. දැන් මම හිතන්නේ ඊළඟට ප්‍රේක්ෂකයන් නරඹන්න පුළුවන් වෙයි. ඒවත් ප්‍රියන්ත කොළඹගේ මහත්මයා එක්ක තව චිත්‍රපටයක් අපි කරා සූර්ය සරුන් කියලා. මන්දාරගෙන් අනතුරු ප්‍රියන්ත කොළඹ මහත්මයා මම හිතන්නේ ඒකත් ප්‍රේක්ෂක වෙතට අරන් ගෙයි. ඒකත් මීට හාත්පසින් වෙනස් චිත්‍රපටය. ඉතින් අපි බලමු. දැන් ඉතින් ප්‍රේක්ෂකයන්ට කියමු අපි මේ ෆිල්ම් එක බලන්න එන්න කියලා. කොහොමද මේ ෆිල්ම් එක බලන්න පුළුවන්? ඔව් අපි ජූලි 26 වෙනිදා ඉඳන් ඕගොල්ලෝගේ ළඟම තියෙන සිනමා හලට මන්දාර එනවා. ඉතින් ඕගොල්ලොත් එන්න මන්දාරක එක්කවෙන්න මන්දාර බලන්න විඳින්න අපිත් එක්ක බෙදා ගන්න කොහොමද මන්දාර ඔබට දැනුනේ කියලා. හරි ඉතින් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා channel C වෙනුවෙන් මම ඔයාලට හදවතින්ම wish කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. Thank you very much.